අද සාමාන්‍ය සමයේ විසි අටවැනිදුරු දින. ගිය එඩරිද අපි බැලුවා දෙවිඳන් එක්කළ දෙය මිනිසාවෙන් නොකළ යුතුය කියලා. අද පි භහාවනා කරන්නට යන්නේ මෙලොව දිවියට අවශ්‍ය ප්‍රඥාව යනතිය මාග. මෙලොව දිවිය ඉතා කෙටි අප සත්තු සම්පත්තාව කාලිකවයි අප පරිහරණය කරන්නේ. අපේ දිවිගමන කැඩෙන බිඳෙන සුළුයි. නමු දෙවියන් වහන්සේ මීට හත් පසිීන් වෙනස්. උන්වහන්සේ සදා කාලිකයි. උන් වහන්සේ නොමියන සුළුයි වහන්සේට ආරම්භයක් අවසානයක් නැහැ. මේ කරුණ අවබෝධ කරලා දෙන්නට අද සැසඳීම් රාශියයක් අදරනයමිත දේව වා කිය අපිට හම්බ වෙනවා. පළමුුවෙන්ම සලමුන්ගේ ප්‍රඥාව පොතේ පෙන්නනවා ප්‍රඥාව හා මෙලොවදිවිය සංසන්ධනය කරලා පැති හතරකින්. මුලින්ම ජයකොන්තය හා සිහසුන සමඟ ප්‍රඥාව සසඳනවා. ජයකොන්තයා සියසුන කියලා කියන්නේ දේශපාලන බලය. ේශපාලන බලය මේ ලෝකේ හැමදේකට වැඩියේ ඉහලිින් තමයි මනුස්්‍යය සලකන්නේ න තේරත් වැඩියේ ඉහලිින් තිය දෙයක් තියෙනවා ඒ තමයි ප්‍රඥාව දෙවියන්ගෙන් එන දෙයක්. දෙවෙනුව ප්‍රඥාව සසඳනවා දැන සම්පත් සම්බන්ධී මැනික් හා ප්‍රඥාව, රත්තරංහා ප්‍රඥාව, රිදිී හා ප්‍රඥාව, ප්‍රඥාවතික සසඳකට රත්තරං අපි දා කියන්නේ වැලිටිකක් විතරයි. රිදී දකින්නේ මැටිටිකක් විතරයි. තුංවෙනුව ප්‍රඥාව සසඳනවා මනුස සරීරයේ සවභාවයට. අපි ඉතනවා නිරෝග ප්‍රබල ශරීර ක්‍රීඩාරන්න පුුවන් බර උස්සන්ට පුළුව හොඳ රෝහි ශරීරයඇත්ති බමේ කොක්කට ඩි හෙලයි කියලා. හමහරකයිදාෙන රූමත් බව ඔක්කොන වැඩිහලායි කියලා නමුත් ඒට ඇත් වැඩිය ප්‍රඥාව කියල බව පෙන්න්නනවා. හිළඟට ආලෝකයා සසඳනවා ආලෝක කියනවෙලවතාව කල්ලික දෙ. අපි මෙලව කෙටි කාලය ආලෝකය දකින්න එඒයට පන්ස මේ ලෝකයේ ආලෝකය දකින නැහ. හිළඟට සසදනවා දුක්විදීමට භාජනයට පීඩාවට පත්තු වයහගේේ අත්දැකීමක් අපිට ගීතාවලි අනුවවි ගීතිකාවන තියෙනවා. ඒක පෙන්නුම් කරනවා සමහර විට මේ පුද්ගලයා එයාගේ දුක්විඳීමේ ගැන යැදුමක් තමයි තියෙන්නේ. ඔහු සමහරක් වෙලාවට තමාවම් අධිතක්සේරු කරගෙන ලොකු විශ්වාසයක් තබාගෙන ජීවත්වන්නට උත්හ කෙරුවත්. එයි ඔහු පරාශය වෙලා අවසානයේ දේව අනුකම්පාවිල්ලගෙනෙනවා. ඔහු පසුතැවී දෙවිදුනි සොයාගෙන එෙනවා. කියනවා අප පීඩාවින්ද සමය ගැන කතා කරනවා. නපුරට ලක් වූ කාලය කියන යෙතුම තියෙනවා. සම්ඳන්ගේෙන් ඇත්තුූ කාලය කියර තියෙනවා. මේ කාලයේදී ප්‍රබල ලක්ෂණයක් වුණේ ඔහු දෙවියන් වහන්සේගේ ඇත්ව සිටීම. දෙවන් වහන්සේගේ ඇත්ව තමයි ඔහු ගොඩක්දේවල් කරන්තුරත් සහකෙරුවේ. නමුත් ඒ වක්කුම සාර්ථක වෙලා ඔහුට දැනෙන අවසායදිහු කියනවා. සමිඳන් මගෙන් බේ වැඩකටයුතු ජයන් ජයයටම පැමිණේ කියලා. ලින් හ ු ඩටුතු කෙරවේ සමඳදු නැතුව. දැන් ඔහු එක අවධාරණයින්ම කියනවගීතය අවසානයේදී දෙවදුන් මගේ ඔබේ වැඩකටුදු ජයින්ජයටම පැමිණේව කියලා. ඔහු තනිවම ඇදවියන්ගෙන් බැහැරව ගමනක් ග්‍යයාාට ඔහුට එහෙම කරගන්නට බැරිවුණා. අද දෙවිදෝ ප්‍රකාශය අපිට හම්බවෙනම අවසානයේදී දෙවදුනී ඔබ හමුවේ සියල් වැස්මක් නැතුව විවෘත ඇත. ඔබේ ස සැඟවිය කිසි දක් නැහැයි කියලා. මිනිසා හිතන්නේ හුද කලාව තමාට ගමනක් ඇන්ඩ පුළුවන් කියලා. දෙවිදම සමහරකට අභියෝගයටත් ලක් කරනවා.ඒවගේම ඔහුතනව සියල්ලක්ම සඟවලා හට කරන්න පුළුවන් කියලා. නමුත් දෙවියන් වහන්සේ සදාකාලිකයි. මිනිසා තාවකාලික, එවිදනක් නෙමෙයි. දෙවිදුුන්ට අපි ගනන් දියයතුයි කියලක් පෙන්නුම් කරනවා. එකය අපි මෙව තාවකාලිකව බහරකාරිිත්වයක් පමණයි තියෙන අපි මුරකාරයෝ පමණයි මෙලව සම්පත්. පාවිච්චි ෙඩුුවටා පිට සැදැයිතියක් නැ කියන එක ඉලග වැලුවත් දනමත් තරුණය කතාරදිී ජෙහෙසු ඔහුට පනත් සුරකිම ගැෙන හතාකරට හෝ කියෙන ම මෙමෝ සියල්ලක්ම සුරැකිය ම මගේ ගමන ගියා ඉලක්කකට යාගන්නට මට පුළුවන් කියලා හිතාග හිටියා නමුත් ඔහුට නොහැකිව වුණා හු පරාජිය වනාා ජීවිතය ඔහට ප්‍රහෙලිකාවක් වුණා ඔහුගේ විශාල අඩුවක් ඔහු දකින්නට පටන්ගන්නවා නමුත් ඒක ඔහුටම දැක්ගන්නට බැහැ ජේසුවක සක්සු දක්ෂේ එක වරම දකිනවා හට කියන්නේ ඔබ සතු සියල්ලක්ම දේලා විකුණලා දේුණන්ට දෙන්නට කියලා. එවගේ මේ තරුණයා ජේසුව හොයාගෙන හන්නේ එන්නේ දුවගෙන හරි ඉක්මණින් එන්නේ ෂනික උත්තරය කරග නි පැත්තර යන්න බලාගෙනෙන්නේ. නමුත් ඔහුත කරන්න තියන දේවල් ගොඩාක් විශාලාල ඔහට ගොඩාක් සවන්දන්්‍ර සිද්ධ වෙනවා හුට දරන්නටවත් හිතනටවත් බැරි අති විශාලයක් හොටරන් සිද්ධ වෙනවා හ ජේසු ඉදිරිය ලජ්ජ හට පත්වෙනවා පරාජයට පත්වෙනවා. ගේෙනම් අපිට අද දෙන පණිවිඩිය මොකක්ද ඇද දෙවින් දෙව ප්‍රකාශනය තියෙන දේව වචනය ජයෝමානය ක්‍රියාශීලිය දෙමු හත් කඩුගට වඩා තිබුණම කියලා. ජේසුගේ එක ඉල්ලියමට තරුණයා නිරුත්තර වුණා ඒ තරහම දෙව වචනය ජයතුගේ වචන ප්‍රබලයි ඒවා අපිට අද කතා කරනවා. මුලින් ම බැල්ුවත් අද දෙන පණිවිඩිය තමයි අප මෙලව ලෞකික වස්තුවට ඇති දැඩි ඇල්ම අසීමිත ලෝභකම ඒ වගේම අප තුළති ගන පටු දැක්ම හි සදහස් පැහැදිලිව හඳුනගන්නට අපිට ප්‍රඥාව වශ්‍යි වෙනවා. දෙක දෙවියන් මහන්ශ්‍රසාමානයි ප්‍රඥාවට. එනම් මෙලම ඇති දේවල ත්‍යාව කාලිකෝ බහව දැකීමේ හැකයාල තමයි ප්‍රඥාව කියලා කියන්නේ. මෙලොව මෙතේ ක අප ලද අත්්දැකීම අපි හිතල හිතල ආවර්ජනය කර කල්පනා කරලා බැලුවොත් අපි දකිනවා. පිට දෙවියන් වහන්සේ නැතු ඉෂ් කරගන්නට යන අරමුණු ඉෂ්ට කරගන්නට බැහැයි කියලා. හුද කලාව තනි ගමනක් ගියාට අපිට බැහැ අපි ගගඩාත්දේවල් වරදිනවා අපේ මාහ්‍යය අපි නොමගයබනවා. විමාන්‍යයෙන් ඉවත් වෙලා බැහැපත්වදවියන් මහසිදිරියයේ පව්ලටල් මනස්ථාපනය වෙන ඕනේ. තුන් වෙනුව සියල්ල දෙවේ දුදිය සක්ු දක්ෂේ පේෙනවා දක්ම ලබන්නට අපි දෙවිඋන් හා සාමානවන්නට ඔන් වහන්සගේ ළඟට යන්නට ඕන එතකොට අප මෙලව තියෙන අඩු පාු හොඳින් තයරුන් ගන්න ඒ සඳහා පිට අවශ්‍යයි පව් ගැන දුක්වන්න තකොට අපිට සියල්ලක්ම පැහැදිලිව දෙදුන්ගේ ඇසින් දැක ගන්නට විශ්වාසය ඇසින් දැකගන්නට හැකි වෙනවා. මෙයාආකාරයෙන් බැලුවත් මෙලව ජීවිතයට අශය ප්‍රඥාවන තන්තිවියන් වහන්සගේ වැඩසිටීම අවශ්‍යයයි එතකොට අපේ ජීවිත අරමුණු කරායන්නට පුළුව වන්නේ යස පීටයි.